නීල පබළු බලන හැමෝම දන්නවා රයන් කියන්නේ කවුද කියලා. රයන් කියන්නේ රිෂිලාගේ එකම පුතා. තමන්ගේ තාත්තාත් එක්ක එකතු වෙලා අභිමන්ලගේ දේපල උදුර ගන්න නොකරපු දෙයක් නැති තරම් මේ රයනුත්. නීල පබළු බලන හැමෝම දන්නවා වැරදි වැඩ කරන්න කොයිතරම් සහයෝගයක් දුන්නා වුණත් රයන් තමන්ගේ අම්මට කොච්චර ආදරෙයිද කියලා. ඇත්තටම නීල පබළු බලපු අයට මතක ඇති තමන්ගේ දරුවට දේපල අයිති කර දීම වෙනුවෙන් කුරුලුගේ තාත්තගේ ජීවිතේ නැති කරන්න පූජට උදව් කරන්න දෙපාරක් හිතුවේ නැහැ රිෂිලා. පූජ සැලසුම් කරපු ගුලට රිෂිලට අහුවෙන්න උනා. ඒකට තවත් හේතුවක් බලපෑවා කියන දේ කවුරුත් මේ වෙනකොට දන්නවා. ඒ තමයි ඩිලාන්ගේ සල්ලි පෙරේතකම නොවෙන්න පූජට දඬුවම් ලැබෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. හැබැයි ඒ වෙලාවේ පූජගේ වෙලාව හොඳයි. ඒක තමයි පැහැදිලි වෙන්නේ. හැබැයි රයන් තමන්ගේ අම්මට තියෙන ආදරේ නිසාම ගිනි වෛරයක් හිතේ තියාගෙන ඉන්නේ කියන එක නම් හොඳටම පැහැදිලි දෙයක්. හැබැයි රයන් පූජට රිටර්න් එකක් දෙන්න උත්සාහ කළා කියන දේ කාටවත් පේන්න තිබුණේ නැහැ. හැබැයි රයන්ගේ හිතේ තමන්ගේ අම්මට උන දේ ගැන කේන්තියක් තියෙනවා. ඉතින් රයන් පූජට නිදහසේ ඉන්න දීලා නිකන් බලන් ඉදී කියලා හිතන්න බැහැ. රයන් දන්නවා සැලසුම් නොකර පූජව වටන්න බැහැ කියලා. පොඩි දෙයක් හරි වැටුනොත් තමන්ගේ ජීවිතේ ඉවරයි කියලා රයන් දන්නවා. සැලසුම් නොකර පූජව වටන්න බැහැ කියලා. පොඩි දෙයක් හරි වැටුනොත් තමන්ගේ ජීවිතේ ඉවරයි කියලා රයන් දන්නවා. හැබැයි මේ මොන දේ දැනගත්තත් රයන්ට ඉවසලා ඉවසන්න බැරි තැනක් එනවා. ඒ තමයි රයන්ගේ ඉවසීමේ අවසානය වෙන්නේ. ඉතින් රයන් ළඟදිම පූජගෙන් ඉල්ලීමක් කරනවා. ජන්නාතට කියලා ජනාධිපති සමාවක් කරලා තමන්ගේ අම්මට අරන් දෙන්න කියලා පූජගෙන් ඉල්ලීමක් කරනවා. පූජ ඒ වෙලාවේ අහන්නේ කරන්නේ තර්ජනයක්ද කියලා රයන්ගෙන්. හැබැයි රයන් කියන්නේ ඉල්ලීමක් විතරයි කරන්න කියලා. අන්න ඒ වෙලාවේ පූජ කියනවා රයන්ට තමන්ගේ අම්ම ගැන තියෙන ආසාව අතහැරගන්න කියලා. කොහොමත් සල්ලි නැති අය ඉන්නේ. සල්ලි තියෙන අයගේ වැරදි වලට දඬුවම් විඳින්න තමයි කියලා පූජ කියනවා හරිම ආඩම්බරයෙන්. අන්න ඒ වෙලාවේ රිෂිල අත්අඩංගුවට පත්වෙච්ච දවසේ ඉඳන්ම හිතේ හිර කරන් හිටපු කේන්තිය අවදි වෙලා රයන් කරන්නේ සංගවාගෙන ආව පිස්තෝලය අරන් වෙඩි තියන්න උත්සාහ කරන එක පූජට. ඉතින් මෙතනදී කිසිම සූදානමක් නැතුව හිටිය පූජ පවා බය වෙනවා වෙඩි කන්න වෙයි කියලා. හැබැයි පූජගේ වෙලාව තවත් හොඳයි. මොකද රයන් ළඟ තිබුණු පිස්තෝලේ උණ්ඩ නැහැ. ඒ ඇසිල්ලෙන් රයන් ළඟ තිබුණු පිස්තෝලේ උදුරගෙන රයන්ට කියනවා උණ්ඩ අරගන්න සල්ලි දෙන්නද කියලා. පූජ එතනින් පිට වෙලා යන්නේ රයන්ට පරිස්සම් වෙන්න කියලා තර්ජනයකුත් කරන ගමන්මයි.